දිනේ සිට දෙසැම්බර් 31 වෙනිදා වෙනතෙක් සතුස වෙළඳසැල් තුල සාමාන්‍ය පරිභෝගිකයට මෙතෙක් ලබා දුන් සාල් කිලෝ 5 වෙනුවට සාල් කිලෝ 10 බැගින් ලබා දෙන්න ලෙස ලබන්නා වූ අලුත් අවුරුද්ද වෙනුවෙන් 10 බැගින් ලබා ගන්න ඒ දෙන ප්‍රමාණය දෙසැම්බර් 31 වෙනකක් පමණයි. හෙට සිට දෙසැම්බර් මාසයේ 31 වෙනිදා වෙනතෙක් තානමල්ලට සීනි මිලදී නොගන්න පරිභෝගිකයට ඒ මිලට 1998 මිලටම සම්බ කිලෝ දෙකක් වැඩිපුර ගන්න පුළුවන්. ඒ කියන්නේ සීනි කිලෝවක් අපි අලෙවි කියලා 125 බැගින් සීනි කිලෝ දෙක 250නේ. යම් කිසි වෙළඳසැලක සීනි නොමැතිනම් සම්බ ලැබෙන්නේ සාමාන්‍ය රුපියල් 10යි තානමල්ලට. ඒ වෙනුවට කිලෝ 12ක් ලැබෙනවා. ඇමතිතුමා කියන විදිහට සීනි නැති වුණොත් හාල් දාලා තමයි අපිට තේ බොන්න වෙන්නේ. මේ අතර විපක්ෂය ඉහළ යන බඩු මිලට වගේම ඉන්ධන මිලට එරෙහිවත් ජනතාව එක්ක පන්දම් අරගෙන දැන් වීදි බහින්න පටන් අරන්. ඒ අනුව ඊයේ දින ඉන්ධන මිල මෙන්ම බඩු මිලට විරෝධය පළ කරමින් කුරුණෑගල නගරයේ පන්දම් විරෝධතාවයක් පැවැත්ුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්ධන මිල වැඩි කිරීම තුළ ඉතාම අසාධාරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අදන විට අපේ රටේ බලශක්තිය ක්ෂේත්‍රයේ ඉතාමත්ම ප්‍රශ්නකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. රටේ ඩොලර් හිඟියක් තියෙනවා කියනවා. ඩොලර් හිඟියක් තියෙද්දි පවුල් පිටින් පිටරට යනවා. මන්ත්‍රීවරු ඇමතිවරු 60 දෙනෙක් දැන් පිටරට ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සමස්ත පවුලම අපි දැක්ක ඊයේ පෙරේද ගිහිල්ලා තිරුපති වන්දනාවට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපේ ආණ්ඩුවට කියනවා මේ ජනතාව රවට්ටන එක වහාම නතර කරන්න. වහාම ඉහළ දැමු ඉන්ධන මිල අඩු කරන්න. මේ අතර දෙහිඅත්ත කණ්ඩිය ලිහිණියා ගම පොළ භූමිය අසලද ඉහළ යන ඉන්ධන ගෑස් ඇතුළු බාණ්ඩ මිලට එරෙහිව විරෝධතාවයක් පැවැත්ුණා. ජනතා විමුක්ති පෙරමුණද මෙවන විට වීදි සංචාර ආරම්භ කර තිබෙනවා. ඒ බාණ්ඩ මිල ගැන සොයා බැලීමටයි. ආණ්ඩුවට සල්ලි නැහැ, ඩොලර් නැහැ, විදේශ විනිමය නැහැ. ලබන මාසේ අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ඉගෙන ගන්න සල්ලි නැතුව ඉන්නේ ආණ්ඩුව. දැනටමත් වරායේ කන්ටේනර් 1500ක් අතර ඉර වෙලා තියෙනවා ඩොලර් නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය. ඒව මිනිසුන් දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ අලුත් අවුරුද්දක් එනවා. අලුත් අවුරුද්දට අඩු ගන්න මිනිසුන්ට කිරිබත් එක්ක ලුණු මිශ්‍රයක් කන්න පුළුවන් තත්ත්වෙ නැවි තියෙන. හාල් මිල වැඩි වෙලා, පොල් මිල වැඩි වෙලා, එළවලු උප් මිල හොඳටම වැඩි. මුදල් නැමැති ගෙදර යනවා නිවාඩු ගන්න. අගමැතිතුමා යනවා තිරුපති දේවාලයේ දෙවියන් වඳින්න. ඉතින් ඒ නිසා අපිට පෙන් දෙය තමයි ඒගොල්ලෝ තමන් ගැන විතරක් හිතනවා, රට ගැන හිතන්නේ නැහැ. මෙතර පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂුද සිල්වා මහතා සිය නිල රථය පසෙක තබා ත්‍රිරෝද රථයකින් එළවලු රැගෙන ඒම සඳහා පිටත්ව ගියේ මේ ආකාරයටයි. මොකද මේ ත්‍රිවිල් එකට බැස්සේ සර්? දැන් පෙට්‍රෝ ගන්න බෑ. බැරිනේ. තමයි මේකවත් යන්න අමාරුයිද? හයර් රථ යන්නද බලාපොරොත්තුව? හයර් යන්න බෑ දැන්. මිනිසු නගින්නේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.